पाँच मतलब पे कहिए मैं कैसे मैं कहिए कैसे कहिए मैं कैसे अरे आरएस वो कहिए जी हम सी एस दे तो आई बोन पुते हमारे पास बुद्धा सना पेवा आई बोन से आई बोन से ने सदा हमारे अरे दे आई ने अपने अभी इन यूट्यूब है अरे दे अपने दावसा करंगान ने बैरुना पुते बिजली पाले है ऐना की टपुनी सा अरे एक अनिशा तमाय ने दावसा दें में आपने करगाने बैरूने मनवाते माता का तो यार है बड़ा विषय था निकली नहीं थी गणित है परिसर है साइंस पेट है परिसर है अरे परिसर है विषय नहीं आपने करगाने आने बैरूने आप ये कर अदा कथा करें मुंह अरे है ना आगे परिसर है लिया ना पता लगा था ऐसे लेस्ट दिन ना बो हरे हरे है ना अभी पढ़ाएगा नू पुते अपे पालेवेनी पार्ट में तमाई पालेवेनी पार्ट में तमाई बैठे हो अपे यहाँ पे वैसे में सपोर्टिंग के लिए अन्ना अबे अबे यहाँ पे बैठ मैं कहता हूँ अबे पालने की पार्ट है मैं मुनादा में अबे यहाँ पे बैठ मत किया वाह दान नहीं दिया ना किया अबे यहाँ पे रहते क्या लाभ यहाँ मनाते दान नहीं मुकाद में अबे यहाँ पे रहते क्या मुकादे एदिनेदा ओके आना को अहूँ नहीं बैठियो। सुवापत्ती है सर। सुवापत्ती में। हाँ हाँ तब। हरे। अन्ने। मामा किया ना माम इन्ने मेहमान दिया। मगे एकाव सात को देने की ना माम। एके ने किया ना माम। इन्ने में यार।
සමන වේ. හරිද? දලඟුවයි සමන වේ. ඔයාලා මේ දලඟුවගේ සමනලයාගේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. එතකොට මොනවද මේ දලඹුවගේ තියෙන විශේෂ ලක්ෂණ? දලඹුව සමනලයා නෑ, දලඹුවගේ තියෙන දලඹුවගේ කකුළු ගොඩක් තියෙනවා. ඔව් තමයි. ඉතින් කකුළු ගොඩක් තියෙන හින්දා යාට සාමාන්‍යයෙන් ගමන් යන්නේ කොහොමද? ගමනක් සමනලයා මල් පැණි බොනවා. ආ සමනලයා මල් පැණි බොනවා. තව දලඹුවා කොළ කනවා. දලඹුවා කොළ අපි කන දේවල් ගැන කතා කරමු. දලඹුවා කොළ කන්නේ. සමනලයා සාමාන්‍යයෙන් මල් පැණි බොන්නේ. එතකොට දුර ගමනක් යන්න පුළුවන් කාටද? ලස්සනට පියාඹනවනේ. පියාඹලා යන්නේ. ඒක නිසා දුර ගමනක් ගියා කියන්නේ. හරි. එතකොට එයාට දුර ගමනක් ගියා කියන්න පියාඹලා යන්න පුළුවන් නිසා. එතකොට මේ දෙන්නගෙන් ගොඩක් ලස්සන කවුද? ලස්සනට ඉන්නකොට අපි හැමෝටම කවුරුත් ආදරේ.
දලබුයා වගේ අනිත් අයට කරදර කරනකොට තමයි එයා ඇඟේ ගැවුනොත් කසන. ඔයා හිතන්න ඔයාගේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් ඔයා ගහන්න යනවා යාළුවට. මොකද මගේ ඇඟේ යාළුවන්න හිතගෙන නේද? එහෙම වුණොත් සමහර ලාට අපිට අත්දැර දීම් බැරි වීම වෙන්න පුළුවන් නේ පුතේ. නේද? ඒක නිසා ඒ වගේ වෙලාවට අපි එහෙම කරන්න යන්න හොඳ නැහැ. හරි? අපි හැම වෙලේම අනිත් අයත් එක්ක හොඳින් ඉන්න ඕනි. හරිද? Minuki, ah, Minuki, Minuki, Minuki. Neither, someone else better than Nick Pagata Pahapa and the gun. Hurry. Then Nama may Hanna did another, nay, can it done, nanny? How done at it? Minuki done it. Ah, Minuki done in it. एक और तरह मेनू की मटा अंदर का आने पुला मेनू की नहीं देंगे खाता के लिए ओके आराइट इतना बड़ा पुते मैं अपिक तरह सामानेल्लू वगे विंडो नहीं सामानेल्लू वगे विंडो नहीं हम उन्होंता माय अपिक डर हम ओमा आदरे विंडे अपिक टे दुर्गामान न्यारा वगे सामानेल्लू वगे निदान से जीवत ආ මාත් එක්ක තමයි කඩේට උනත් යන්න ඕනේ. හැබැයි එහෙම නැති අය ආ දෙමව්පියෝ කියලා දේ අහන අයට බලන්න දෙමව්පියෝ කියනවා ආ පුතේ වා කර ගිහිල්ලා කඩේට ගිහින් එන්න. පුතේ ගිහින් පහල ගෙදරට ගිහින් එන්න. සමහර වෙලාවට සමහර දරුවෝ පහල ගෙදරටවත් අල්ලපු ගෙදරටවත් යවන්නේ නැහැ දෙමව්පියෝ නැත්තම්. ඇයි? කරදර කරනවා නේද? තණ්ඩු කරන්න යනවා. එහෙම. සමහර අය මෙහෙම දේකුත් තියෙනවා. ළමයි කොහොමත් ක්‍රියාශීලී एक ක්‍රියාශීලී භාවය නිසා සමහර දෙමව්පියෝ හිතනවා පුතේ එයා නිකන් මේ දාංගලී කියලා. එහෙම එකක් නැහැ. ගෑනු ළමයි පිරිමි ළමයි ભેදයක් නැහැ. හැමෝම මේ කටයුතු කරන්නේ ටිකක් ක්‍රියාශීලීව වැඩ කරනකොට සමහර දෙමව්පියෝ හිතනවා දාංගලී කියලා. එහෙම එකක් නැහැ. නමුත් නොගැලපෙන වැඩ කරන්න ගියොත් සිතුම් මොකද වෙන්නේ? ආ අර දලබුවට වගේ අපිට අකමැති වෙනවා. හරි. ඔන්න ඕක තමයි මට අද කියලා දෙන්න උනේ. මේ අපි යහ පැවැත්මට අපි අපේ පැවැත්ම යහපත් කරගන්න ඕනේ. අපේ පැවැත්ම හොඳ කරගන්න ඕනේ. හරිද? එතකොට මම චූටි වැඩක් දෙනවා. ඔයා දැන් ලියන්න ඕනේ ඇයි දලඹුවට අකමැති? හරිද? අකමැති. ඇයි? හරි. ඇයි කියලා කරුණු තුනක් විතර ලියන්න. ඇයි සමනලයට කැමති? वेड कर मामा हरी मगे नाम टेरी हरे पुते देखे मलियु बाल है इससे लग आमों तुम्हारे किधर लिया ना दालमुआ टा कहमती है अकमती है ये मेरा लिया ले बोले मेरा सामाने ले टा कहमती है ये किया लिया
හරි දැන් පුතේ ආයෙත් යාළුවෝ සර් මම ලියනවා ආලියා अरे अरे पेना बालम को लिया मना देखिए දෙවිද මොනවද ලිව්වේ අකමැති වෙන්න සමනලයට මොකද පුතේ අකමැති නා ආ දෙවින් සෙතුම් දලබුවට අකමැති වෙන්න ලිව්වේ මොනවද हसन दलम हिमाश मुनादेव दलम हेतु දලබුවා ඇගේ ගාවිච්චාම කසනවා ආයක නිසා මේ ඒක විතරද මෙනුකී මිනුකී මොනවද ලිව්වේ දලබුවා ලක්ෂණ සතෙක් නෙමෙයි නෙමෙයි ඒක නිසා අකමැති සයුමි ගස්වල දලු කන නිසා ආ ගස්වල දලු කන කාල දාන නිසා යට අකමැති අන බලන්න විවිධ හේතු තියෙනවා එයා සමනලයට අකමැති සෝරි සමනලයට කැමැති අය නොමින්දි ලස්සන නිසා ලස්සන නිසා ආශාන් සමනලයට කැමැති අය අලංකාර සතෙක් අලංකාර සතෙක් නිසා හිමාෂත් එහෙමද හිමාෂ සමනලයට කැමති ඇයි
සමනලේ හරි ලස්සන සතෙක්. ආ ලස්සන නිසා. සෙතුම් මේයි සමනලට කැමති. පුරාසේ ඉගිලින්න පුළුවන්. ආ අහසේ ඉගිලින්න පුළුවන් නිසා. හරි. ඔන්න ඔහොම දැන් ඔයාලම කිව්වනේ විවිධ හේතු කියලා. හරිද? කෙනෙක්ට කරදර කරන අයට තව කෙනෙක් කැමති නැහැ. එහෙනම් අපේ යහපැවැත්ම යහපත් කරගන්න හදාගන්න පුතේ අපි කාටවත් කරදරයක් වෙන්න හොඳ නැහැ. හැමෝම ආදරය කරන කෙනෙක් වෙන්න ඕනි. හැමෝටම අපි ආදරය කරන්න ඕනි. එතකොට අපිට අනිත් අය ආදරය කරනවා. එතකොට අනිවාර්යෙන්ම අපිට පුළුවනි අපේ වැඩ කටයුතු ලස්සන කරන්න අපේ යාළුවෝ හැමෝම එකතු වෙලා අපිට ගොඩක් උදව් උපකාර කරනවා එතකොට හරි සින්දුවක් කියනවද අද අද අපි කියමු මෙනු කිටයි සින්දුවක් කියන්න කියලා කැමතිද දෙන්නත් එක්ක ලස්සන සින්දුවක් යාළුවන්ට අහන්න කියලා වැඩියෝ කියමු නේද ලස්සන සින්දුවක් දෙන්නත් එක්ක කොපටන් ගන්න චූටි කුල්ලනි චූටි පරිච්චනි පියාසල ආසේ රන්තු ගසී පියඹන්න ඉතින් අර ලස්සන ආකාශේ කන්න උඩින් අර ලස්සන හිරු එළව එළියෙන අපි අහමු එක සයුමිගෙන් ලස්සන සින්දුව තමනලුන්ට ටිකක් තියා තමට ටිකක් තියා පන්සල්න කොයි කාටත් නෙලන්න කියලා මගේ පුංචි සමන්ව අග්ගිස්සම පිපුණු පුංචි සමන් පිච්චමයි පොඩිත් නෙලාන ආවා සාදිට දෝතින් මත නෙලාන ආවා හරි ගුඩ් ලස්සනයි ආ බලන්න අත්තම්මට ටිකක් තියලා ඇයි අත්තම්මට පන්සල් යන්නේ ඇයි සමනැලුන්ට මල් තියන්නේ ඉතුරු කරන්න ගහේ අය පැණි බොන්න ඔව් පැණි බොන්න අපි යාටත් ඉතුරු කරලා මොකද කළේ අපි අපේ බුදුහාමුදුරුවන්ට පූජ කරන්න මල් මෙලන් ආවා කියලා ලස්සන සින්දුවක් නේද ඉඩම අත්‍යවිච මලක් අල්ලගෙන ආවේ නේද අපි ප්‍රමුඛම දේවල් හොඳම දේවල් නේ අපි බුදුරජාන් වහන්සේට පූජ කරන්නේ අපේ ශාස්ත්‍රුන්වරයා වහන්සේට නේද අපේ ආගමේ හැටියට ආ එතකොට මේ ඒ කවියෙත් තව හොඳ දෙයක් තියෙනවා අපේ පාඩමට අදාළ බලන්න ගොඩක් දෙනා අර සත්තුන්ට ඉතුරු කරනවා දැන් ඉස්සර අපේ කුඹුරු කපද්දී අපි පුතේ කුරුළු පාළුව කියලා එකක් තියෙනවා කුංචි ලියද්දා ඒකේ අපි ඉතුරු කරනවා කුරුල්ලන්ට අපි විතරක් ගොයන් ටික කපලා වී ටික ගෙට ගන්නෙ නෑ උබලත් කාලා බඩ පුරව ගනින්නලා කියලා ඒක පොඩි ලියද්දේ ඉතුරු කරනවා බලන්න යහ පැවැත්ම අපි හරිද අපි යහපත් හැබැයි අද වෙනකොට ඒව ටික නේද අත්හැරිලා ගිහිල්ලා මිනිස්සුන්ට අත්හැරිලා ගිහිල්ලා ඒක නිසා තමයි මේ ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ ඒක නිසා අපි සත්තුන්ටත් හරි කරුණාවන්ත වෙන්න ඕනේ. එතකොට තමයි සත්තුත් අපිට කරුණාවන්ත වෙන්නේ. හරි. එහෙමනම් මම කියන ඒවා හරිද වැරදිද කියන්නකො ඔයාලා. දැන් අපි සමනලෙක් වෙන්න ඕනි කිව්වනේ. සමනලෙක් කියන්නේ යහපත් දරුවෙක් වෙන්න ඕනි. එතකොට මේ යහපත් දරුවේ ක්‍රියා කරන ආකාරය, කටයුතු කරන ආකාරය ගැන මම කරුණු කිහිපයක් කියනවා. හරිද? කරුණු කිහිපයක්. මේ බලන්න අපි පාසල් ආරම්භ වීමට පෙර නිසි සූදානමකින් යුතුව පාසලට පැමිණෙයි යහපත් දරුවෙක් එනවද නැද්ද
ඒක හරිද වැරදිද? හරි. 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 මම එක එක කෙනාගෙන් අහනවා. මේ ප්‍රශ්නෙට මම අහන්නේ නොමින්දිගෙන්. නොමින්දි අහන් ඉන්න. මට හරිද වැරදිද කියලා කියන්න. පාසලේ පන්තියේ පවරණ වැඩ නිසි ලෙස ඉටු කරයි. පාසලේ පන්තියේ පවරණ වැඩ නිසි ලෙස ඉටු කරයි. නොමින්දි මොකද වෙන්නේ? හරි. හරි. ඔව්. අපි හොඳ දරුවෝ. ඉස්කෝලෙන් නැත්නම් තමන්ගේ පන්තියෙන් ටීචර්ස් පවරණ වැඩේ හරියට මිස් කරන්න ඕනේ. හරිද? එතකොට තමයි අපි යහපත් දරුවෝ බවට පත් වෙන්නේ. හරි. මේ ප්‍රශ්නේ තෙවින්ගෙන්. තෙවින්. තෙවින්. මගේ නම ටෙවින්. මොකද්ද? මගේ නම ටෙවින්. ටෙවින්. හරි. ටෙවින්. ටෙවින්. අනිත් යාළුවා කවුද ළඟ ඉන්නේ? ආ එයා සෑ එයාගේ නම කවිනි. එයාට සල්ලි දාන්න බැරි වෙලා ඒකයි ඉන්නේ. ආ රයිට්. ගැටලුවක් නැහැ, ගැටලුවක් නැහැ. හරි. කවිනි තෙමිනි දෙන්නත් එක්ක කියන්නකෝ බලන්න. එක් කාලච්ඡය දෙයක් අවසානයේ අනෙක් විශේෂක සූදානම්. දැන් මම ප්‍රශ්නයක් අහනවා යහපත් දරුවේ අහන් ඉන්න. දැන් අහන් ඉන්න ඕනි තෙමිනි. හරිද? හ්ම්. හරි මම ප්‍රශ්නයක් අහන්නේ යහපත් දරුවෙක් විදිහට ඔයා මම මේ කියන එක හරිද වැරදිද? කල යුතු දෙයක්ද කියන්න. පාසලේ එක් කාලච්ඡේ දෙයක් අවසානයේ අනෙක් විෂයක සූදානම් වෙන්න ඕනේ. යහපත් දරුවෙක් කල යුතු දෙයක්ද නැති දෙයක්ද? මොකද්ද? හරි සර්. හරි. 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 ඔව්. අපේ පන්තියේ වැඩ එක එක විෂයක් ඉවර වෙනකොට අනෙක් විෂයට අපි සූදානම් වෙන්න ඕනේ. විෂය ඉවර වෙච්ච ගමන් ටීචර් ටොයිලට් එකට ගිහින් එන්නම් කියලා නේද? රවුමෙන් බිල්ඩින් වටෙන් ගිහිල්ලා එන කාලයක් ගත කරන්න නැතුව, ගොඩ කාලයක් ගත කරන්න නැතුව ඉක්මනට ඒ වැඩේ කරගෙන ඇවිල්ලා ඊළඟ වැඩේට සූදානම් වෙන්න. හරි. අපි ඊළඟ එක අහමුකෝ දිලුම්ගේ. දිලුම්. ඔව් දිලුම්. අරේ විවේක කාලයට අවනතව ක්‍රියා කරයි. විවේක කාලයට අවනතව ක්‍රියා කරයි. හරි සර්. හරි. ඔව්. අපි විවේක කාලයට අවනත වෙන්න ඕනේ. දැන් සම්හර ළමයි ඉන්ටර්වල් එක කිට්ටු වෙන සර් තාම නැද්ද? දැන් කීයද වෙලාව? මේ තාම ඉන්ටර්වල් දෙන්නේ නැද්ද සර් අපිට කියලා අහනවා. ඉන්ටර්වල් එක ගන්න. ඊට පස්සේ ඉන්ටර්වල් එකට ඉවර වෙලා බැල් එක නේද ගැහුවාට පස්සේ සර් තව විනාඩි 5ක් සෙල්ලම් කරලා එන්නම්. තව විනාඩි 5ක් ගහලා එන්නම්. මේ තව බෝලක් හතක් තව එකක් ගහලා එන්නම්. එහෙම කියනවා නේද? එහෙම බෑ. ඉන්ටර්වල් එකට බැල් එක ඉවර වෙන්න ගැහුවාට පස්සේ පන්තියට එන්න ඕනේ හැමෝම. හොඳ දරුවෝ විවේක කාලයට ආවට වෙනවා. ඊළඟ එක අහනවා මම මෙනුකිගේ. මෙනුකිගේ නා මෙනුකි ඔයා මට කියන්න ආගමික කටයුතු වලදී අවනතව කටයුතු නොකරයි. මෙනුකි හරිද වැරදිද? වැරදි. වැරදි. ආගමික කටයුතු වලදී හොඳ දරුවෝ අවනතව කටයුතු කරනවා. කොහොම බලන්න මෙසරේ නත්තල් තිබ්බා එහෙනම් මේගොල්ලන්ගේ. නත්තල් සමරන අය කවුද? ඒ කියන්නේ ක්‍රිස්මස් අය. නත්තල් ගස් හැදුවේ නැද්ද කවුරුවත්? නත්තල් බලන්න ගියේ නැද්ද අපේ ක්‍රිස්මස් යාළුවා අතලා තිබිච්චා? ගියාද? කොහෙද බැඩි ඔයා නත්තල් බැලුවේ? පහක් හැදුවද? ඇහුනේ. පහක් හැදුවද? නත්තල් ගස් පහක් හැදුවා. ඒකයි සර්. ආ. එතකොට ඔයා ක්‍රිස්මස් සමරන කෙනෙක්ද? හ්ම්.
එහෙනම් ඉතින් පහුවෙලා හරි අපි විශ්කරනවා සර් සුබ නත්තලක් වෙන්න කියලා. හරි ඉතින් මට ඔයා කලින් හම්බුනේ නැහැ පැටිය ක්ලාස් එකේදී. නත්තල් ගස් කීයක් ඇදුවද? එකයි සර්. කයි පල්ලි ගියාද? මම බුද්දාගමයි සර්. ආ එහෙමද? මම හිතේ ඔයා ක්‍රිස්මස් කියලා. ආ ක්‍රිස්මස් සමරන කෙනෙක් කියලා. उत्तर निवेदन नोटिस පාසලෙන් ඉවරයි කියලා බෙල් එක ගහනකොට සාමාන්‍ය 1:30ට නැත්තම් 1ට ඒකට අවනත වෙන්න ඕනේ හැමෝම. අවනත වෙලා සමහර ඉස්කෝලවලත් දෙනවා පළවෙනි සීනුව ඇතිච්ච ගමන් එතන ඉඳලා විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත පොඩ් බෑග් ගිය සූදානම් කරගෙන ඒක ලෑස්ති කරගන්න. ඊට පස්සේ ඊළඟ බෙල් එක වැදුනාට පස්සේ ගාතව කියන්න. ඊට පස්සේ ඊළඟ බෙල් එක වැදුනාට පස්සේ පන්ති වලින් පිට වෙලා යන විදිහට එහෙම සැලසුම් හදලා තියෙනවා. ඉතින් මේ වගේ තිබුණම ඒකට අවනතව කටයුතු කරන්න ඕනේ වාර. ඊළඟට ඊළඟ එක මම අහනවා සයුමි. සයුමි පාසලේ සංවරව පිටත් වෙන්න ඕන. යාපත් අරුවෙක් විදිහට පිටතට ගමන් කරයි. හරි සර්. හරි. සමහර ළමයි මේ අපි කියන්නේ දුවල දුවල යනව නේද? එහෙම වෙන්නේ නැතුව පොලිමට පේලියට එක්කෙනා පස්සේ එක්කෙනා පාසලෙන් පිට වෙන්න ඕනේ. එතන යහපත් දරුවෙක්ගේ වැඩ. යහපත් දරුවෙක්ගේ වැඩ. මම ගෙදරට වැඩක් දෙනවා. ගෙදරට වැඩක්. ඒක ලියා ගන්න පුතේ. අපි 12ට පන්තිය නතර වෙනවනේ. ඒක නිසා මේ වැඩේ ලියා ගන්න. මෙන්න මේකයි වෙන්නේ. ඔබට සතුටු හිතෙන ඔබට සතුටු සිතෙන සිතන කියලා ගන්න. සිතන අවස්ථා මොනවාද? පහක් විතර ලියන්න. හරි මේක ගෙදරදි කරන වැඩක්. ගෙදරදි කරන වැඩක්. ඔබට සතුටු සිතන අවස්ථා මොනවද? ඔයාලට සතුටේ එකක් කියන්න බලන්න කවුරු හරි. මොකද්ද සතුටින් ඉඳන අවස්ථා? හොඳලා මේ අපි එක එක කරලා ගහමු දිනුම් කියන්නකෝ. අම්මයි තාත්තයි ගෙදර ඉඳි. අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නකොට සතුටු හිතෙනවා. ඔව්. සමහර වෙලාවට මේ කොරෝනා දවස්වල සමහර අපිට තෑගි ලැබුණාම තෑගි ලැබුණාම හරි අර තෑගි වහම මොකද්ද සයිම් පුතේ? අර හරි හොඳයි කිව්වහම සුනිනා
සිතුව මොකද්ද? පොළ කරලා ඉස්සර හම්බුනාම පේපර් වලට ලකුණු හම්බුනාම පේපර් වලට ලකුණු හම්බුනාම හොඳ ලකුණක් ලැබුණොත් සතුටුයි. නේද? ලකුණක් ලැබුණා. ආසිතුම් හොඳ වැඩ කරලා ඉස්සර හම්බුනාම ඉස්සර සම්බුනාම. ඉස්සර සම්බුනාම සතුටුයි නේද? තව නොමින්දි එකක් කිව්වේ නෑනේ. හිමාෂ කිව්වේ නෑ. සතුටු හිතන අවස්ථා. මොකද්ද නොමින්දි? චාරිකාවක් ගියාම. තව ඇඳුම් හම්බුනාම තව කාට හරි අපිට කාට හරි කෙනෙක් උදව් කරන්න පුළුවන් වුණාමත් අපිට සතුටු වෙනවා. අනේ අර මනුස්සයාට අපි පැන්සලක් දුන්නානේ, අර දරුවට, අර යාළුවට පැන්සලක් දුන්නානේ, අර පුජ්‍යලයට අපි කෑම ටිකක් දුන්නානේ. ඒ කෑම ටික කාලා යා බඩ පුරව ගත්තානේ කියලා පොඩි සතුටක් වෙනවා නේද? තව මොනවද? සෙල්ලම් කරනකොට ක්‍රීඩා කරනකොට නැත්නම් සෙල්ලම් කරනකොට සතුටුයි. තව අපි සතුන්ට කෑම දානකොට සතුන්ට කෑම දෙනකොට දිලුම් නේද? තව ඔන්න ඕක බස්සල මල් විතරයි මල් පිටිනකොට අපි හිතව පරමාණු කොච්චරම දෙකක්ද කියලා. අපි හිතවලා තියෙන ගස්වල ලස්සනට මල් පිපිලා එනකොට අපිට හරි සතුටුයි. ඊට පස්සේ මලේ ගෙඩියක් හැදුනට පස්සේ අත් ලස්සනයි, අපි සතුටු හිතෙනවා. තව අලුත් පන්තියකට ගියා. අලුත් පන්තියකට දැන් මෙතරේ නම් ජනවාරි වල යන්න බැරි වෙනවා ජනවාරි වල නේද? හැබැයි අප්‍රේල් වල යන්න පුළුවන්. එතකොට හරි සතුටුයි. හරි සතුටුයි. තව ඇයි රසවත් කෑමක් හම්බුනොත් ඔය ආස කරන කෑම නේද? ඔය ආසම කෑම සෙතුම් මොනවද කන්න ආසම පළතුර? නැත්නම් ආසම කෑම නිකන් අපි අහලා බලමු. ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි. හරි. දෙවින් ඔයා කන්න ආස දෙවින් ඔයා කන්නාස කෑම? සෑම් මම කන්නාස රබුටන්. ඇහුන්නේ නැහැ බඩියෝ. සෑම් මම කන්නාස රබුටන්. රබුටන් අනිත් යාළුවා, එයත් එක්ක ඉන්න අනිත් යාළුවා. මං එයාගේ නම දන්නේ නැහැ. කවිනි. කවිනි. කවිනි කන්නාස කෑම මොනවද? අන්නාසි. අන්නාසි. රයිට්. නොමින්දි. ස්ට්‍රෝබෙරි. රයිට්. දිලු. කොමඩු. කොමඩු. කොමඩු මේ දවස්වල ගණන් ගොඩක්. සෙතුමි. නේ සෙතුමි නෙමෙයි සයුමි. චොක්ලට්. චොක්ලට්ද? චොක්ලට් බවෙක් නේ. හිමාෂ. හිමාෂ. චොක්ලට්. එයත් චොක්ලට් බවේ. අශාන්. අශාන්. කඩල. කඩල කන්න ආසයිද ඔයා? හොඳයි. කඩල. හරි. තව කවුද අපිට කතා කළේ නැත්තේ මම? අපි අහන්න බැරි වුණානේ මෙයාගේ මෙනුකි. කියන්නේ පීසා. පීසා.
මිනුකි ඊළඟට මනුකි grapes මේ මිදි alright ඊට පස්සේ හරි හැමෝගෙන් මම අහුව නේද එහෙනම් අපි කැමති දේවල් තියෙනවා අන්න ඒ වාගේ දේවල් හම්බුනොත් අපිට නේද අන්න ඒ වාගේ දේවල් හම්බුනොත් දැන් සයුවි කිව්වා චොක්ලට් වලට කැමතියි කියලා හිමාස අසානුත් කිව්වා නේද දැන් අසාන් හරි හිමාස හරි කිව්වා චොක්ලට් වලට කැමතියි කියලා ඔය දෙන්නට අපි චොක්ලට් ගෙනත් දුන්නොත් හරියට සතුටු හිතෙනවා නේද හරි ආස හිතෙනවා හරි ඒ වගේ කවුද අපේ මෙනුකි කිව්වා පීසා වලට කැමතියි කියලා යාර පීසා එකක් ගෙනත් දුන්න සතුටු හිතෙන්නේ නැද්ද හිතෙනවා එහෙනම් අපිට කැමති දේවල් ලැබෙනකොට අපේ හිතට සතුටක් කැමෙනවා අපි කැමති දේවල් ලැබෙනකොට ඒ වගේමයි අකමැති දෙයක් ලැබෙනකොට හරිද අපි අහලා බලමු කන්න අකමැතිම පළතුරු මොනවාද කියලා ආයනික් කට්ටියගෙන් නොමින්දි ඔයා කන්න අකමැතිම පළතුරු එහෙම එකක් නැද්ද සයුමි ඔයා කන්න අකමැතිම පළතුරු हिमाश ඔයා කන්න අකමැතිම පළතුරු දියුල් හා දියුල් කන්න අකමැතිද දියුල් ජූස් එකක් හදලා බොන්න මෙනුකි ඔයා කන්න අකමැතිම දේ මෙනුකි ඔයා කන්න අකමැතිම දේ මනුකි ඔයා කන්න අකමැති දේවල් මොනවාද? පළතුරක්ම වෙන්න ඕනේ නැහැ. දියුල්. දියුල් ආ දෙවින් දියුල් කන්න අකමැති දෙවින්ගේ යාළුවනේ. දෙවින් කන්න අකමැති මොනවාද? කන්න අකමැති. නෑ. කවිද කන්න අකමැති. දෙවින් මම අහුන්නේ නැහැ බැටියෝ. කාවිනී කන්න අකමැති මට පැහැදිලි වුණේ මොනවාද ඔයා කියන්නේ මම කන්න කැමති නෑ දියුල් ආ එයා දියුල් කන්න අකමැති දෙවින් මොනවද කන්න කැමති දෙවින් දියුල් කන්න කැමති නෑ ආ ෆයිට් එතකොට හිමාෂා කතා කරේ නැද්ද සෙතුම් මොනවද කන්න අකමැති දේවල් ඔයා දුරියන් අහා දුරියන් කන ضرورت අකමැති අන බලන්න මම දැන් දෙවිල්ලා ගෙදර මේ කවුද සිතුම්ලා ගෙදරට යනකොට ලොකු දුරියන් ගෙඩියක් අරන් යනවා දුරියන් ගෙඩියම ගහලා පන්නයි සර්ට මං අකමැති දේවල් සර් ගෙනහල්ලා කියලා නේද ආ දියුල් ටිකක් අරන් යනවා සෙවුන් මේ සයින් මෙයාලා ගෙදරට එහෙනම් අකමැති යා නේද එහෙනම් මේකේ අනිත් පැත්ත වෙනකොට ඒ කියන්නේ අකමැති දේවල් වෙනකොට අපිට අසතුටක් හැදෙන්නේ සතුටක් නෙමෙයි එහෙනම් අපිට සතුටු සිතෙන අවස්ථා කියන්නේ අපිට කැමති දේවල් ලැබෙනකොට අපි සතුටක් අපි ආසයි සෙල්ලම් කරන්න නේද ආ අපි ආසයි සෙල්ලම් කරන්න පීඩා කරන්න එතකොට අපිට සතුටුයි අපි ආසයි චාරිකා යන්න අන්න එතකොට අපිට සතුටුයි ඒ වගේ තමයි එහෙනම් මේකෙදි කියන්නේ අපේ යහපැවැත්මට අපිට සතුටු හිතෙන අවස්ථා අපි කරන්න ඕනේ අපිට සතුටු හිතෙන දේයක් තව කෙනෙකුට සමහර වෙලාවට දුක හිතෙන්නත් පුළුවන්. හරිද? ඉතින් කොහොම හරි ඔන්න ඕක ටික තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න හැදුවේ. එතකොට මේක ගෙදරදී ලියාගෙන ඉන්න ඔයාලා ලිව්වා සමනලේකට කැමති දලබුවෙකට අකමැති කියලා. සමනලයා වගේ යහපත් දරුවෝ බව තියෙන්න ඕනේ හොඳ ගුණාංග අපි කතා කළා පුතේ. ඒ ටික ඉස්සරහට කතා කරගෙන යනවා. ඊට පස්සේ මම ආයේ ඔයාලත් එක්ක හමු වෙන්නේ සෙනසුරාදා. හරිද? හරියටම ජනවාරි පළවෙනිදා. එහෙනම් හැමෝම පරිස්සමෙන් අදට ක්ලාස් එක නවත්තන්න හදන්නේ. ඔය ටික බලාගෙන ඉන්න. මම මේකෙ මුද්‍රිත නිබන්ධනය ලැබෙන්න සලස්වනවා ඔයාලට. ඒකත් ළඟට අරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. අයිලර්නින් ආයතනයේ අනිකුත් පන්ති වලට අදත් ඔයාලගේ පන්ති තියෙනවා හවස. එකට සම්බන්ධ වෙන්න අද මොනවාද ක්ලාස් හවස් තියෙන්නේ 6:30ට 5:30ට ඉංග්‍රීසි ඉංග්‍රීසි ටීචර්ත් එක්ක
ලස්සන වැඩේ කරගෙන යන්න ඉංග්‍රීසි වලට සම්බන්ධ වෙන්න එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් උදා වෙන අලුත් අවුරුද්ද සර් ආය හම්බෙන්නේ අලුත් අවුරුදු දවසේනේ එහෙනම් එතකන් හැමෝටම පරිස්සමෙන් ඉන්න කෙනවා වගේම අලුත් අවුරුද්දත් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සර් ඔව් ඔව් පව් ගිය පාඩම් දාන්නකෝ ආපඩියෝ පව් ගිය පාඩම් දාන්න පුළුවන් සර් පුළුවන් අයි ලර්නින් අයි ලර්නින් එකට යන්න එතකොට බලන්න පුළුවන් YouTube එකට ගිහිල්ලා බලන්නත් පුළුවන් අයි ලර්නින් කියලා ගමඩ පස්සේ YouTube එකට යන්න පුළුවන් ගිහිල්ලා ඒකේ channel එක බලන්න එතනක් තියෙනවා පාඩම් ටික දාලා channel එකට සමහර වෙලාවට සර් link එකක් දාලා තිබුණා මේ කියන්නේ channel එකට දාලා ඒක link එකක් group එකට දාලා තිබ්බා ඒ ටිකත් ඉස්සරහට වැටි පුතාලා පාඩම් ටික බලන්න හරි එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම සුබ දවසක් වේවා අපි ආය ලබන අවුරුද්ද හම්බෙමු එහෙනම් ලබන අවුරුද්ද නිදොක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සර් ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ බලාපොරොත්තු ඉටු වෙන අවුරුද්දක් වෙන්න කියලා සර් ප්‍රාර්ථනා කරනවා හැමෝම සතුටින් ඉන්න එහෙනම් සර් නම දිනවා හැමෝටම ආය බොවන් උදේ දරුවන් සරණයි I want to change it.